තුන්වෙල කන්න බැරි අමාරු කාලයක් මේක. පොත්පත්, ස්කූල් බෑග්, සපත්තු කොහෙන්ද දෙයියනේ අපිට සල්ලි? රටට අසාධ්‍යයි. ඇහැරෙන්න. බුත්තල ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක අසන දින කිහිපයකදීම භූචලන සිදුවීම රටේ කතාබහක් ඇති කළ මාතෘකාවක් බවට පත් වුණා. ආසන්නතම පළමු සිදුවීම වාර්තා වූයේ පසුගිය දහවෙනිදායි. මොනරාගල බුත්තල වැල්ලවාය කුඹුක්කන සහ ඔක්කම්පිටියේ ඇතුළු ප්‍රදේශ කිහිපයකින්ම එදින දහවල් 12:11ට පළමු භූචලනය වාර්තා වුණා. එහි අගය දක්ුණේ රෙක්ටර් මාපංක 3ක් ලෙසින්. ඉන් විනාඩි 3කට පසුව එනම් 12:14ටද තවත් භූචලනයක් සිදු වූ අතර එය සටහන් වූයේ රෙක්ටර් මාපංක 3.5ක් ලෙසින්. එම භූචලනය නිසා බුත්තල උණාවටුන බෞද්ධාලෝක මහපිරිවෙන් විහාරස්ථානයේ චෛත්‍යරාජනන් වහන්සේගේ කොතෙහි කොටසක්ද කඩා වැටුණා. එම භූචලන ද්විත්වයේ සිදුවී පැය 24ක් ගත වීමටත් පෙර පසුගිය 11 වෙනිදා අලුයම 3ට පමණ වැල්ලවාය නැගෙනහිර ප්‍රදේශයේ පොළොව අභ්‍යන්තරයේ රික්ට මාපාංක 2.3ක සුළු භූකම්පනයක් සිදු වූ බවට වාර්තා වුණා. ඉන් දින 11කට පසු අද පෙරවරු 11:44ටද යලිත් බුත්තල සහ වැල්ලවාය අතර කලාපයේ තවත් භූචලනයක් වාර්තා වුණා. භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සඳහන් කළ පරිදි එහි අගය රෙක්ටර් මාපාංක 3.3ක්. එය මහකනදරාව භූකම්පන මධ්‍යස්ථානයේ සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්. ඒ සිග්නල් එක තමයි මහකනදරාවේ. එම භූචලනය ප්‍රදේශ කිහිපයකටම දැනී තිබුණේ මෙලෙසින්. අපි වැඩ කර කර හිටියේ එකපාරම දඩදඩ ගාලා හෙල්ලෙන්න ගත්තා. ඒ තබ්බලවර ලොකු වාහනයක් වච්චනවා දැයි කියලා මේ පස්සෙලිට ගිහිඹලු පස්සේ දැනි භූමිකම්පාවක් කියලා. මෙතන ගාස්තුන් එක ඉඳගෙන හිටියා. ඒ ඉන්නකොට එකපාරම ලොකුම සද්දයක් ඇහුණා. සද්දයක් ඇහෙන එක වාහනයක් වච්චනවා දැම්ම සම්පූර්ණ මුළු යාඩ් එකම දෙදරන්න ගත්තා. සිලින්ඩර් එක හෙල්ලුණා ඊට පස්සේ ඒකම යාඩ් එකේ ඉන්න කට්ටිය අපි ඔක්කොම එළියට බැස්සා. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.